ಧರ್ಮ ದೇಶನ. අද දේශකයන් වහන්සේ බම්බලපිටියේ වජිරාරාම විහාර වාසී ශ්‍රී පියදස්සි ස්වාමීන් වහන්සේයි. සදහවත්නි, අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဣත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဣත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဣත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဣත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဣත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි. ဣත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි. ဣත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဣත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဣත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි. සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි. සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි. සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා විරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා විරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාංසාර සමාන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංතා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. පින්වත්නි, මංගල සූත්‍රය ආශ්‍රයෙන්
අද ධර්ම දේශනාව පවත්වන ලෙස අපට ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ අනුව අපි මේ පැය තුළ මංගල සූත්‍රයේ එන කරුණු කීපයක් ගැන දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මංගල සූත්‍රයේ කරුණු 38ක් එනවා. පැය 38ක් වුණත් අරගෙන කතා කරන්න පුළුවනි. අපි පළමුවෙන්ම බලන්න ඕන මේ මංගල සූත්‍රයේ දේශනා කරන්න හේතුුනේ මොන කාරණයක් නිසාද කියලා ඉතා කෙටියෙන් පුළුවන් ඒක දැනගන්නට. දෙවිවරුන්ටත් මිනිසයන්ටත් ඕනකම තිබුණා මංගල කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. සමහරු කල්පනා කළා මංගල කියන්නේ උදේ පාන්දර නැගිට්ටාම ඇහැට මාට්ටු වෙන හොඳ දේවල්. ඒතර කනට ඇහෙන දේවල්, නාසයට, දිවට, ශරීරයට දැනෙන ඒ වින්දන ඒවා තමයි මංගල කියලා. ඉතින් ඔහොම දෙවිවරුන් මිනිසයන් අතර උපය අදහස් ওই විදිහට පැවතුණා. ඉතින්දී දෙවියන්ගේ ප්‍රධානය කිව්වා මේ පිළිබඳව නියම තීරුමක් තීරණයක් ගන්න පුළුවන් ය තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින්. ඉතින් මේ දේවතාවරු ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න ගැන මේ මංගල කාරණා ගැන ඇසුවා. ඒ නිසා තමයි මේ මංගල සූත්‍රයේ මුලටම තියෙන්නේ බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං ආඛංකමානා සොත්ථානං රූහි මංගල මුත්තමන්. සැප කැමැති මේ දෙවියොත් මිනිස්යොත් ස්වාමීනි මංගල කාරණා ගැන සිතුවාය. අපිට ස්වාමීනි අනුකම්පා කරලා මේ මංගල කාරණා ගැන කියා දෙන්නේ මංගල කියන්නේ කුමක්ද කියලා. එතෙන්දී මේ මංගල වචනේ shabd ගත්තාම පින්වතුනි මේ තේරුමක් තිබෙනවා. පිරිහීමෙන් වැළ කියනවා, දිවුණුව කියන තේරුම. එතකොට මේ පරාභව සූත්‍රයේදී පෙන්නවා පිරිහෙන ආකාරය, මංගල සූත්‍රයෙන් පෙන්නවා දිවුණු වෙන ආකාරය. එතන මංගල කියන්නේ පිරිහීමෙන් ඈත්ව දිවුණුව කරා යෑමට උවමනා කරන කරුණ. දැන් පළමුවෙන්ම ඒ 38 නාම මාත්‍රයෙන් වශයෙන්වත් දැනගන්න ඕන මංගල සූත්‍රයේ එන කරුණු 38 මොනවද කියලා. බාලයන් නැත්තං නුවණ නැති සත්පුරුෂකම් නැති ඇත්තන්ව සේවනය නොකිරීම. දෙවෙනි කාරණය නුවණ ඇති හොඳ සත්පුරුෂයන් දෙලෝ වැඩසලසලා දෙන ඒ උත්තමයන් හොඳ අය සේවනය කිරීම, ආශ්‍රය කිරීම. පිදිය යුත්තං පිදීම, සුදුසු දේශයක සුදුසු පළාතක වාසය කිරීම ලොකු මංගලයක්. ඒ කියන්නේ හොඳ ඇත්තන් ඉන්න පළාතක් හම් වෙනනම් දාමරික, නපුරු නරක, ඒ විදිහේ සිෂ්ඨකම් නැති ඒ අය වාසය කරන, තවත් ඒ වගේම බොහොම කාලගුණයේ දේශගුණයේ අතින් බොහොම දරුණු, අනිත් ඒ විදිහේ මිදලා ඉන්න පුළුවන් නම් ඒක හොඳ සුදුසු දේශය. අන්න එහෙම එකක් ලැබෙනවා නම් ඒකත් මංගල කාරණයක්. ඉස්සර පින් කරලා තියෙන බව ඔක්කොම පෙර පින් නිසා සිද්ධ වෙන්නේ නැහැ. ඔක්කොම පෙර පව් නිසා සිද්ධ වෙන්නේත් නැහැ. ඒක එක හේතුවක්. ඉතින් අපි පින් කරලා තිබෙනවා නම් ඒක ලොකු හේතුවක්. මේ සමාජයේ මේ මිනිස්යාගේ බැලුවහම පේනවා ඒක හිතා ගන්න පුළුවන්. අර පෙර පින් කරලා තිබීම නිසා ඒකෙන් ලොකු යහපතක් මේ ලෝකේ වශයෙන් අපට ඒකෙන් පිහිට පවතිනවා. පිහිට පිණිස පවතිනවා. ඉස්සර පින් කරලා තිබුණා. ඒකත් මංගල කාරණයක්. ඒ වගේම තමන්ගේ සිත් හොඳින් පිහිටුවා ගැනීම. අත්ථ සම්මා පණිදි. තමන්ගේ සිත මනාකොට හොඳින් පිහිටුවා ගැනීම. හොඳ අතට හරවා ගැනීම. වැරදි මාර්ගයක පිහිටුවන්නේ නැතුව. ඒ වගේම බොහෝ ඇසූ පිරුතන් ඇති බව. බාහු සච්ඡං. ඒක බුදුහාමුදුරන් කාලේට ගැලපෙන්නේ වචනේ ප්‍රකාශ කළේ බොහෝ විට ඉගෙන ගන්න අහලා. දැන් එහෙම නෙවෙයිනේ, ඉගෙන ගන්න මාර්ග කොපමණවත් තියෙනවා. ඒ නිසා අපි ගමු ඒක මේ නුවණ දියුණු කිරීම, අවබෝධයක් ඇති කර ගැනීම, අධ්‍යාපනයේ දැනීම ලබා ගැනීම, නුවණ දියුණු කිරීම. ඒ එක්කම අටවෙනි කාරණේ ශිල්පයක් දැනගෙන තිබුණා. ඒ කියන්නේ ශිල්ප ශාස්ත්‍ර දෙකම ඕන කරනවා. නවවෙනි එක හොඳ විනයක් ඇතුව ජීවත් වෙන්න ඕන, හික්මවන ලද විනයක් තියෙන්න ඕන. ඒ වගේම හොඳ හැටි ශික්ෂිත භාවයේ තමන්ගේ ඉන්ද්‍රියාංගෙම දමනයක් ඇතුව සිටීම.
හොඳ වචන කතා කිරීම සුභාසිත වචන. ඒව ගැනත් අපි පුළුවන් වුණත් පස්සේ කතා කරමු. දැනට මේ එක එක අරගත්තාම මේ මංගල කාරණයක් තමයි. අපි කතාවෙන් හොඳනම් හොඳ දෙයක්ම කියනවනම් නරක නපුරු දෙයින් ඈත් වෙනවනම් ඒක මංගලයක්. ඒ වගේම මව්පියන්ට නැත්නම් දෙමාපියන් වහන්සේට උපස්ථාන කිරීම. අඹදරුවන් පෝෂණය කිරීම සංග්‍රහ කිරීම ඒ ඇත්තන්ට ඒත් මංගල කාරණයක්. ඒ වගේම නිර්වුල්ලු කර්මාන්ත කියන්නේ සම්මා ආජීවය නිවැරදි කර්මාන්ත නිවැරදි රක්ෂාවල් ඒවා කිරීම එසේ නැතුව අනුන්ට කරදර සහිත ඒ වගේ රක්ෂාවල් අනුන් අමාරුවේ දාන අයහපත් දේවල් නොකර නිර්වුල්ලු කර්මාන්ත කිරීම. ළඟට 15 වෙනි එක දානි දීමි කියන එක. 16 වෙනි එක ධර්මචරියේ හැසිරීම. ඒ කියන්නේ කුසල් දහම් වල හැසිරීම අකුසලයෙන් ඈත්වීම. ඥායන්ත සංග්‍රහ කිරීම ඒ අවස්ථාවේ. නිවැරදි වූ ක්‍රියා. පුළුවන් තරම් වැරදි ක්‍රියාවෙන් ඈත් වෙලා නිවැරදි වූ ක්‍රියා කිරීම. 19 වෙනි එක පාපයෙන් වැළකීම. ආරති විරති පාපා. පාපයෙන් නපුරෙන් අයහපතෙන් අකුසලයෙන් වැළකීම නැත්නම් ඈත්වීම. 20 වෙනි එක මත්පැණෙන් වැළකීම. මත්පැන් නොබී ඒකෙන් වැළකීම. 21 වෙනි එක හොඳ කුසල ධර්මයේ සිහිය තබා ගැනීම. අප්‍රමාද කියන්නේ සිහිය සැලකිල්ල. තමන් කරන කටයුතු පිළිබඳව ඒ සිහිය සැලකිල්ල ඇතුව ක්‍රියා කිරීම ප්‍රමාදයට වැටෙන්නේ නැතුව. 22 වෙනි කාරණේ ධාර වූච ගරු කිරීම. යන්නේම ගරු කටයුතු ඇත්තන්ට ගරු කිරීම මංගල කාරණයක්. ඒ වගේම නිවාසු කියන්නේ නිහතමානීකම ආඩම්බරකමක් නැතුව හොඳ පැවතුම් නිහතමානී පැවතුම් ඇතිකම. 24 වෙනි එක ලැබුණු දෙයින් සතුටු වීම. ලැබුණු තරමකින් යථාලාභ සන්තෝෂය. 25 වෙනි කාරණය කෙලෙහි ගුණ දන්නා බව. තමන්ට යමක් කෙනෙක් හොඳ දෙයක් කළොත් ඒකට තමන්ට කරපු දෙයට නැවත ප්‍රතිපකාරයක් කිරීම ඒ කෙලෙහි ගුණ දන්නා බව. 26 වෙනි එක ඒ සුදුසු කාලයේදී බණ ඇසීම. ඒක අවශ්‍ය දෙයක්. ඒක මංගල කාරණයක්. ජීවුවට හේතු වෙන දෙයක්. කාලේන ධම්ම ශවණං. සුදුසු කාලයේ බණ ඇසීම. 27 වෙනි එක ඉවසීම කන්ති. 28 කීකරු බව සෝ වචස්සතා. සු වච කියන්නේ කතා කරන්න. සු කියන්නේ ලේසි. යමක් කිව්වාම බාර ගන්නවා. එතන සුවච භාවය. එතකොට එහෙම බාර ගන්න නැත්නම් ඒක දුර්වච භාවය. එතන හොඳ එක්කෙනා දියුණු වෙන එක්කෙනා තමන්ට කවුරු හරි හොඳක් කියනවනම් ඒක බාර ගන්න කැමති වෙනවා. ඒ නිසා සුවච කියන්නේ කියන්න බොහොම පහසුයි. ඒ නැතුව තර්ක කරන්න බැහැ. තර්ක කළාට කමක් නැහැ. කිසි තේරුමක් නැතුව තර්ක කරන්ටයි එහෙම ඉන්න එක්කෙනා ඒක දියුණු වෙන මගක් නෙවෙයි. හොඳ දෙයක් ඒක අපි එකපාරට බාර ගන්න ඕන. අන්න ඒකයි සුවච කියන්නේ. කියන්න පහසුකම්. ඒ කියන්නේ කීකරු. 29 වෙනි එක සංඝයා වහන්සේලා දැකීම. සමනානංච දස්සනං. ඒ දැකීම එකත් මංගල කාරණයක්. කාලේන ධම්ම සාකච්ඡා. ඒ සුදුසු කාලෙහිදී ධර්ම සාකච්ඡා කිරීම. ධර්මීය ගැන සාකච්ඡා කිරීම. 31 තපෝ. ඒ තපෝ කියන්නේ තපස් කියලා කියන්නේ පාප ධර්මයන්ගෙන් ඈත්වීම. ඒවට හේතු පාප ධර්මයන්ගෙන් ඈත්වීමට උවමනා කරන ඉන්ද්‍රිය සංවරණය සිහිය. ඒ වගේම අලස කලින් අහක් වීම. ඔය ඔක්කොම තේරුම් ඔය වචනට ඇතුළලා තිබෙනවා. අලස කමින් කම්මැලි කමින් ඈත්ව සිහිය ඇතුව පාප ධර්මයන්ගෙන් අහක් වීමට අවශ්‍ය ඉන්ද්‍රියන්ගේ ඒ සංවරණය ඇතිකම. ඒ තපස. බ්‍රහ්මචර්ය උතුම් හැසිරීම. ඒ වගේම 33 හැටියට පෙන්ලා තිබෙන්නේ ආර්ය සත්‍යයන් දැකීම. ඒ කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග. දුක දුකට හේතුව දුක නැති කිරීම ඒක මාර්ගයේ ආර්ය ශ්‍රාංග මාර්ගය. ඒ ගැන දැනීමක් ලබා ගැනීම. ඒ ඉගෙන ගැනීම ඒ ගැන චතුරාර්ය සත්‍ය ගැන හැඟීමක් ඇති කර ගන්නට ඕන. ඒ ඉගෙන ගන්නට ඕන. 34 වෙනි එක නිර්වාණය සාක්ෂාත් කිරීම. 35 වෙනි එකට ආවම එතන පුත්තස්ස ලෝක ධම්මේහි කියන ඒ ගාථාවේදී අර අෂ්ටලෝක ධර්මයේදී කම්පා නොවීම. 36 වෙනි එක ඒ නිසා ඇති ඒ ශෝක කැවීම ආදීන් අහක් වෙනවා. එතකොට කෙලෙස් දුවිලි වලින්
ඒව නැතිව යනවා. ෂේම සියලුම මේ කාම ආදී ඒ පාපයන්ගෙන් නිදහස් වෙනවා. ඔය රහතන් වහන්සේ ගති වගේක් කියේ. දැන් මේ කරුණු දිහා කල්පනාවෙන් බැලුවහම පේනවා ක්‍රමක්‍රමයෙන් ලෞකික තත්ත්වයෙන් ක්‍රමක්‍රමයෙන් ගින් ලෝකෝත්තර තත්ත්වයට ගේනවා. චතුරාරි සත්‍යයෙන් අවසන් කළේ. ඒ චතුරාරි සත්‍ය අවබෝධයෙන් රහත්තුන් බුදුන කෙනෙකුට අෂ්ටලෝක ධර්මයේදී කම්පා වෙන්නේ නැහැ. ඒකයි අන්තිමට තියෙන්නේ පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. හිත කම්පා වෙන්නේ නැහැ. එච්චරක් නෙවෙයි ඒ ඇත්තන් ශෝක වීම, කැවීම, කනගාටු වීම ඒ වයින් ඈත් වෙලා. කෙලෙස් දුවිලි නැහැ. ඒ ඇත්තන් ෂේමයි, උම නිදහස්, අර කාමයන්ගේ නිදහස්. ඒ සත්‍ය අවබෝධ කරපු රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ තත්ත්වයේ පෙන්වේ. ඒ නිසා මේ මංගල සූත්‍රයේ පෙන්නනවා මේ ලෝකයේ පිළිබඳ උමනා කරන මංගල කාරණා මේ ලෝකයේ පමණක් නෙවෙයි නැවත ජීවිත උනත් හොඳ කරගන්න හැටි පෙන්වන්න තියෙනවා මංගල කාරණා. කොහොම ගිහින් මේ ඔක්කොම ලෝක ඉතර කරලා ලබන ඒ ලෝකෝත්තර තත්ත්වයේ කරා ගිනියන්ට මේ සූත්‍රයෙන් කරුණ ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි ඔය 38ම කරගන්න අමාරු මේ කාලි මදි නිසා අපි පළමුවෙන්ම තියෙන ඔය ධාතාව අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් ඒතං මංගල මුත්තමං. ඉතින්ලා ඒ පළමු ධාතාව අරන් බලමු. ඒ අඥාන නුවණ නැති අසත් පුරුෂ ඇත්තන්ව ආශ්‍රය කරන්ට එපාය. ඒකට ප්‍රශ්නයක් මතුවෙනවා එහෙනම් බුද්ධ ආගමේදී මේ මෝඩ අසත් පුරුෂ ඇත්තන් ඇහැකට දානවාද කියලා. ඒකට උත්තරය මේකයි. තමන්ට පුළුවන් නම් ඒ අඥාන අසත් පුරුෂ බාලයන් ආශ්‍රය කරලා ඔවුන් හදාගන්න ඒක එහෙම ඇත්තන් ඒ වැඩේ කරන්න ඕන. ඒ අත් ආශ්‍රය කළාට තමන් අමාරු වෙටින් නැති ශක්තියක් තිබුණා නම් ඒ තත්ත්වයෙන් ඉන්නවනම් ඒගොල්ලන්ට අනුකම්පා කරලා ඒගොල්ලෝ හදා ගන්න ඕන. නමුත් සාමාන්‍යයෙන් බැලුවාම පරිස්සම් වෙන්න ඕන. එහෙම අඥාන අසත්පුරුෂ නපුරු නරක ඇත්තන්ගේ ආශ්‍රය ගියාමෙන් තමන් අමාරු වෙටින්ද පුළුවන්. දැන් ගෝවෙන ලෙඩ්ඩු ඉනතන්ට මිනිස්සු යන්න බයයි. නමුත් පින්නතුනේ දුෂ්කර මහත්මේ වෛද්‍යවරයෙක් කියනවා. ඒ වගේම තමන් කොච්චර ආශ්‍රයයට වැටුණත් අර අසත්පුරුෂයා අර අඥාන මිනිසයා එක්ක තමන් ඒවෙන් යට වෙන්නේ නැහැ. අන්නේ එහෙම චිත්ත ධෛර්යය චිත්ත දමනයේ තිබෙන ඒ අය අර ඇත්තන්ටත් අනුකම්පා කරලා හරි ගස්ස ගන්න ඕන. ඒ වගේම අර පණ්ඩිතානන්ද සේවනා කිව්වහම හොඳට නුවණ තියෙන සත්පුරුෂ ඇත්තු. ඔතන නුවණේ කිව්වහම උගත් කිව්වහම බුද්ධාගමේදී පෙන්නනවා මෙලෝ පරලෝ අර්ථයේ දන්නේ කියන ජීවිත පරමාර්ථයක් ඇති එක්කන තමයි හරි උගතා. දැන් බාල කියන වචනේ ගත්තාම බා කියන්නේ දෙක, ල කියන්නේ කපනවා. දෙකක් කපනවා. මොකද්ද මේ කපන දෙක? මෙලෝ අර්ථයයි පරලෝ අර්ථයයි. එතකොට මෙලෝ පරලෝ අර්ථ නසා ගන්න එක්කන බාලයා, මෝඩයා. එහෙමනම් ඒ දෙක රැක ගන්න එක්කන ඥානවන්තයා. ඉතින් කොච්චර උගත්කම්, බෞද්ධකම් තිබුණත් හරම ජීවිත පරමාර්ථයක් නැත්නම් මෙලෝ පරලෝ ගැන හැඟීමක් නැත්නම් ඒ ඇත්ත උගස්සී කියලා කියන්න බෑ. අන්න එහෙම මෙලෝ පරලෝ අර්ථය ගැන හැඟීමක් ඇති ජීවිත පරමාර්ථය ගැන තීරුමක් ඇති ඉබඳු ඇත්තන්ව ආශ්‍රය කරන්නේ. එතින් පින්නතුනි මේ ආශ්‍රය කියන එක ජීවිතේ පිට බොහොම බලපාන දෙයක්. පොඩි කාලේ ඉඳලාම ඔය හොඳ ආශ්‍රය ඕන කරන විශේෂයෙන්ම ළමා කාලේදී නරක ආශ්‍රයක් ලැබුණොත් පොඩි කාලෙදී ඒක ලොකු වුණාම අස්කරගන්න තමාරිය ලොකු වුණාම නොයෙක් නොයෙක් විදිය දාමරික නපුරු නරකම් වලට ඇසි. එහෙම යන්නේ ඇදිලා අර මුල් කාලවල ලැබුණු ආශ්‍රයේ අනුයි. ලොකු වුණාම ඕක අමාරුයි කරන්න. ඒ නිසා විශේෂයෙන්ම දරුවන් පිළිබඳව දෙමව්පියන්ගේ අවධානය යොමු වෙන්න ඕන. මනෝවිද්‍යාඥයන් කියන හැටියට අවුරුදු 4 5 වෙනකොට ළමේ තමන්ගේ ජීවිතයේ උමනාදේ බොහොම නොයෙක් මාර්ග පංචේන්ද්‍රයෙන් ඇහින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ওই නොයෙක් අන්දමෙන් ඇතුළට අරගෙන ඉවරයි කියලා. ඒ නිසා ඉතාම මේ විශේෂ කාලයක් තමයි අර අවුරුදු 4 5 වෙන තෙක් කාලේ නොයෙක් දේ උරා ගන්න පුළුවන්. මුදු 7ක් වගේ ඔක්කොම උරා ගන්නවා. ඉතින් හොඳ දේ නම් උරා ගත්තේ ඔබේ ජීවිතයේ ඒක ඉතාම වටිනා දෙයක්.
නමුත් ලබාගත් නපුරු නරක දේ නම් ඒ ආශ්‍රයෙන් එතකොට ඒක බොහොම භයානකයි. ඒ නිසා පින්නතුනි දෙමව්පියන් වැඩිමහල්ලන් විශේෂයෙන්ම ඒ දරුවන්ගේ ඒ වයසේදී ඒ බාල වයසේදී ආශ්‍රය ගැන බලන්න ඕන. ඒ ඇත්තන්ගේ ඇවතුම් පැවතුම සොයලා බලන්න ඕන. පස්සේ ලොකු වුණාට පස්සේ ඔය හදන්නේ අනේක එච්චර ලේසි නැහැ, පහසු නැහැ. අවුරුදු 16, 17, 18 වුණාට පස්සේ අන්න පොඩි කාලේ ඉඳලාම කොහොම තියෙන්න ඕන. ඕකෙ ඉතින් ගිහි ඇත්තන් ගැන පමණක් නොවේ, පැවිදි ඇත්තන් අතර පැවිදි කරපු සාමණේරයන් වහන්සේලා පොඩි ඇත්තන්ව ආශ්‍රයයක්, හොඳ ආශ්‍රයයක් ලැබෙන්න ඕන. හොඳ අධ්‍යාපනයක් ලැබෙන්න ඕන. නමුත් නිකම්ම පැවිදි කරලා ඒ ඕන තැනක යන්ට අරිනවා, ස්වෛරීව ජීවත් වෙනවා, සේරිචාරීව හැසිරෙනවා, මේ ආශ්‍රයයට ලැබෙන අතු කවුද කියලා බලන්න. එහෙම ගියාම අර ළමයි වගේම තමයි පොඩි කාලේ පැවිදි වුණ සාමණේරයන්. ඒ නියම ආශ්‍රය, හොඳ ආශ්‍රය නැත්නම්, හොඳ පරිසරයක් ලැබෙන්නේ නැත්නම් පින්නතුනි ඒත් නොමග යනවා. එයාම ලොකු වුණාට පස්සේ ඉතින් ඔය කරන්න මොකද්ද කියනගෙන හැංගීමක් නැහැ. ඒ නිසා ඉතාම අවශ්‍යයි ගිහි පැවිදි අපි දෙපක්ෂෙටම ඔය හොඳ අනුශාසනා, ඒ වගේම හොඳ පරිසරය, ආදර්ශය අවශ්‍ය පොඩි කාලේ ඉඳලයි. ඒ කාලේ ඉඳ තමයි බලන්න ඕන. දැන් ඔය ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් ආගම කියන එක නිකම් චාරිත්‍ර මාත්‍රයක් නෙවෙයි. ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන දෙයක්. ජීවිතයේක ලේමස් වාගේ යන්න ඕන. ඒක පුංචි කාලේ ඉඳලාම ආරම්භ කරන්න ඕන දෙයක්. දැන් ළමයි හදනකොට සාමාන්‍ය ලෝක පඬිතුයන්ගේ කියමනක් තිබෙනවා, ලාලයේ පංච වර්ෂාණි දස වර්ෂාණි පාඩයේ ප්‍රාප්තියද ෂෝඩශී වර්ෂී මිත්‍රාං පුත්‍ර මිවාචරේ. අවුරුදු 5 වෙනකන් ලාලනේ කරන්නේ, කියන්නේ ආදරය කිරීම. හැබැයි ඒකෙත් තියෙන ප්‍රමාණයක්. ප්‍රමාණයට වැඩිය සුරතල් කරන්න ගිහිල්ලා, ආදරය කරන්න ගිහිල්ලා, හිතුණු හිතුණු දේ දෙන්න ගිහිල්ලා ළමයි බොහෝම නරක් වෙනවා. ඒකෙදි සීමාව බලාගෙන ආදරය සැලකිල්ල දක්වන්න ඕන. අවුරුදු 5 දක්වා එහෙම කරන්නේ. එතකොට ඊළඟට තව දස වර්ෂයක්. ඒ කියන්නේ අවුරුදු 15 වෙනකම් එතන පාඩේ කියන්නේ ඉතින් මේ දනු මුගුරු ඒ වයින්ම නෙවෙයි. තදින් ජීවිතන තද විය යුතුයි. මොළොක් ජීවිතන මොළොක් විය යුතුයි. ඒ නිසා මේ ඒ අවස්ථාවට ගැලපෙන විදිහට අනුශාසනා කරන්න ඕන. ටිකක් තදින් ඕන ඉන්න වෙලාවට තදින් ඉන්න ඕන. බුරුලෙන් ඉන්න ඕන ලාට බුරුලෙන් ඉන්න ඕන. මොළොක් වෙන්න ඕන ලාට මොළොක් වෙන්න ඕන. අන්නේ බොහොම පරිස්සමෙන් තව අවුරුදු 10ක් 5 ඉඳලා 15 වෙනකන් විතරම අනුශාසනා දීලා ඒ විදිහට මේ ළමයින්ට සලකන්නේ හදන්න ඕනයි. 16 වෙනි වර්ෂයේද පැමිණියාම ඒ පුතයි පියයි දෙමව්පියන් එක්ක මිත්‍රයෝ වගේ ඉන්නුණායි. මිත්‍ර ස්ථත්වයට වැටුණායි. අන්නේ ඒක ලොකු තීරුමක් තිබෙනවා. අවුරුදු 16 වෙනකොට ජීවිතයක වයසේ එක්තරා සංදිස්ථානයක්. ඒ නිසා ළමයා ක්‍රමයෙන් හයියට හරි ගස්ස ගත්තා නම් එතකොට අවුරුදු 16 වෙනකොට ඒ දරුවා දෙමව්පියන්ට ගෞරව සැලකිලි ඇතුව දෙමව්පියන් ගැන හැඟීමක් ඇතුව වටපිටාව ගැන හැඟීමක් ඇතුව මේ ජීවිතේ ගෙනියන්න පුරුදු වෙනවා. ඒ ඇත්තට ඒ ශක්තිය ලැබෙනවා. ඉතින් අර දෙමව්පියොත් ඒ ඇත්තට එක්තරා ගණන මිත්‍රයෙක් වගේ. එතන මිත්‍රයෙක් කියන්නේ තාම උතුම් විදිහට. ඉතින් අර වැඩිපුර දඬුවම්, දඬු මුගුරු ඒවා මොකක්වත් නැතුව. ඉතින් අන්න එහෙම ඒ දරුවන් පිළිබඳව, ළමයි හැදීම පිළිබඳව පෙරදිග හුඟා කරුණු කියලා තිබෙනවා. අනුශාසන ආදී දීලා තිබෙනවා. දැන් අපි ඒ ගාථායෙම කියනවා පූජාච පූජනීයානම් කියලා තව මංගල කාරණයක්. විජේ යුත්තන්ට පුදන්තේ, සැලකී යුතු ඇතන්ට සලකන්තේ, දරු කටයුතු ඇතන්ට ගරු කරන්තේ. එහෙම කළාම තමයි අපට ඒ අවස්ථාවේ සැලකිලි ගෞරව ලැබෙන්නේ. ඒක බොහොම මහත්ම ගතියක් පින්නතුනි. සැලකී යුත්තට, ගරු කටයුතු ඇතට එහෙම සැලකීම, ගරු කිරීම ඒක මහත්ම ගතියක්. සීලාචාර සමාජයේ තියෙන දෙයක්. ඒ වගේ එතකොට තමයි අපටත් එහෙම ගරු සැලකින් ලැබෙන්නේ. ඒක මේ හිතන්න හොඳ නෑ ඔය ගරු කරනවා, සලකනවා, පූජා කරනවා ඒක උමනා කරන්න අපි ඔක්කොම එකයි කියලා ඒ හිතන එක ඒතරම් නූනට හුරු දෙයක් නෙවෙයි. ඒ ගරු කරනවා කියලා කියන්නේ, සලකනවා කියන්නේ බයක් නෙවෙයි. එතන බයෙන් කරන දෙයක් නෙවෙයි. අපි සමාජයේ දෙමව්පියන්ට, වැඩිමහල්ලන්ට, ඒ පූජා කටයුතු ඇත්තන්ට එහෙම ඒක එහෙම සලකන එක හැදිච්චකමක්, සීලාචාරකමක්. ඒ වගේම Tamanටත් එතකොට ඒ විදිහට ලැබෙනවා ගරු සැලකිලි.
දැන් අපි යමු හතරවෙනි ගාථාව ආරම්භ බලමු. හතරවෙනි ගාථාවේ ඉන්නේ මාතාපිතු උපත්තානං පුත්ත දාරස්ස සංඝහෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. මේ කියන කාරණා බොහොම වටිනවා. මොකද අම්මා තාත්තා ගැන මව්පියෝ දෙදෙනාට උපස්ථාන කිරීම, තමන්ගේ භාර්යාව දරුවන් ගැන සොයා බැලීම සංග්‍රහ කිරීම. අපි ওই කාරණා ටික අරන් බලමු. බුද්ධ ආගමේදී පින්වත්නි දෙමාපියන්ට ලැබෙන්නේ බොහොම උසස් තැනක්. බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ, මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ ඔය හතර මේ උත්තමයන් අරන් බැලුවාම පින් කුඹුරු හතරක් කියලා පෙන්නනවා. බොහෝම කතා කරන්න පුළුවන් මාතෘකාවක් මව්පියන් කියන්නේ. ඒ මව්පියන් වහන්සේලා ඒ දෙකොළ බොහොම බුද්ධ ආගමේ තරම වර්ණනා කරන කොහෙවත්. දැන් එක තැනකදී කාරණයක් පෙන්නනවා. ඒ දෙමව්පියන් දරුවන් කෙරෙහි කොච්චර ප්‍රේමයක් ආදරයක් ඇතුව කල්ගත කරනවාද කියන්නේ. හොඳ අම්මා කෙනෙක් මේ කියන්න හදන්නේ. හොඳ තාත්තා කෙනෙක් ඒ තමන්ගේ දරුවන් කෙරෙහි තියෙන ප්‍රේමය, ස්නේහය සම්මස්නහර ඇට ඇට මිදුළු අස්සේ ගිහිලා හැපිලා තිබෙනවා කියනවා. පුත්ත ස්නේහං නාම බන්තේ චවින් චින්දති චවින් චෙත්වා මංසං චින්දති මංසං චෙත්වා නහරුං චින්දති නහරුං චෙත්වා අක්කින් චින්දති අක්කින් චෙත්වා අක්කි මිංජං ආහච්ච තිච්ඡති. මේ දරුවන් කෙරෙහි හොඳ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ තියෙන ආදරය, ස්නේහය, ප්‍රේමය, ලිංගතුකම, හිතවත්කම සම්මස්නහර ඇට ඇට මිදුළු අස්සේ ගිහිලා හැපිලා තිබෙනවා. මේ කාරණේ හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් 100%ක් නේ ඊටත් වැඩියෙන් පිළිගන්නව ඇති සම්පූර්ණ ඇත්තක් වරද. එහෙන එහෙම එච්චර ගැඹුරට යන මේ ආදරයක් ස්නේහයක් තිබෙන්නේ දෙමව්පියන් දරුවන් කෙරෙහි. ඒක නිසා ඒ හොඳ මව්පියන් කෙරෙහි අපේ අර ගෞරවයේ සැලකිල්ල තිබෙන්න ඕන. ඒ අම්මා තාත්තා කෙනෙකුට කොච්චර දේ කළත් ඒ ණය ගෙවුන් නැති කියලා පෙන්ලා තිබෙනවා. ඒ නිසා දෙමව්පියන්ගේ යම් යම් අඩුපාඩු තිබුණත් ඒ දෙමව්පියන් නැත්නම් අපිට මේ ලෝකෙ දකින්න ලැබෙන්නේ නැහැ. ඕනනම් පුළුවන් ලේසියෙන්ම ඒ දෙමව්පියන්ට දරුවා මරලා දාන්න. මව් කුසේදීම මරණ අය. අද මේක ලොකු ප්‍රශ්නයක් මේ සමාජයේ, ලෝක සමාජයේ මේ දරුවන් නැතිකරන එක, ගබ්සා කරන එක. දැන් පිළි අරන් තියෙනවා කවුරුත් එතන සත්වේ ප්‍රාණී කෙනෙක් ඒ නැති කරන්නේ. ඒ ගැන විශාල මේ ආන්දෝලනයක් ඇති වෙලා තිබෙනවා. ඒ මව් කුසේදී තියෙන දරුවෙක් නැති කිරීමත් ප්‍රාණඝාතයක්. ඉතින් එතකොට ඕම කරන්න ගියාම දරුවන් කෙරෙහි තියෙන ඇල්ම, ආදරය තුනී වෙලා යනවා. කිසිම ගණනක් නැතුව යනවා. ඒ නිසා මේ මව්පියන් දරුවන් කෙරෙහි තිබෙන ආදරයේ සැලකිල්ල ගැන ඉස්සෙල්ලා කියුණා. එහෙමනම් කවදාවත් එහෙම දරුවෙක් නැති කරන්නේ නැහැ. ඌමනාව තිබුණනම් උපන්නට පස්සෙත් පුළුවන් යම්කිසි ක්‍රමයකින් නැති කර දාන්න. එහෙම කරන්නේ නැහැ. අර හොඳ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් ආයේ දරුවා හරියට රත්තරන් වගේ ඊට වැඩි මුතුමැණික් වලට වඩා ඒ දරුවා වගේ වස්තුවක් තවත් නැහැ හොඳ දෙමව්පියන් වහන්සේට. එක දරුවෙක් මනපත කතාවක් තිබුණා, දුවගෙන ඇවිල්ලා දැන් කාලේ වගේ මේ දරුවෝ කතා කරන මේ පවතින විදිහට, හැසිරෙන විදිහට දුවගෙන ඇවිල්ලා අම්මා අල්ලගෙන අම්මා මට ආදරේද කියලා ඇහුවා. එතකොට ඒ පුතේ කියනවා, ඒක චක්කුම් විය හදයන් විය අති පියෝ, පුතා මම උඹට මගේ එක ඇහක් තියෙන ඇහක් තියෙන එක්කෙනා වාගේ හදයන් විය හදේ වස්තු වාගේ මම උඹට ආදරේ කියලා. එහෙම ඒ දෙමව්පියන් දරුවන් කෙරෙහි තියෙන සම්බන්ධය ඉතා ගැඹුරු දෙයක් පින්නතුනි. ඉතින් අන්න ඒක නිසා දෙමව්පියන්ට බොහොම අපි සලකන්ට ඕන, ඒ වගේම උපස්ථාන කරන්ට ඕන. ඒ පොඩි පොඩි අඩුපාඩු තිබුණත් ඒව අමතක කරන්ට ඕන. ඒ දෙමව්පියෝ තමයි පූර්වාචාර්යවරු, මුල් ගුරුවරයෝ. පාඨශාලාවට ගිහිල්ලා ඉගෙන ගන්න ඉස්සෙල්ලා අම්මා තාත්තා තමයි හොඳ නරක කියා දෙන්නේ. ඒ නිසා උබ්බාචරියාති උච්චරේ පූර්වාචාර්යන් කියලා කියනවා. ඒ වගේම මුල් පාසලත් ගෙදරයි. ඒ ගෙදර මුල් පාසල ගෙදරින් තමයි පටන් ගන්නෙ. අන්න එහෙම නිසා අපි ඒ ගැන හොඳට කල්පනා කරන්න ඕනේ. දැන් තව එකක් තියෙන්නේ, මේ බොහොම මෑතක ඉඳලා අච්චර ලස්සන අම්මා තාත්තා කියන එකට පින්නතුනි දැන් අම්මී තාත්තී කියන ওই විදිහේ එකක් කියාගෙන යනවා. මේ අහගෙන ඉන්න පින්නතුන් කෙරෙහි කිසිම එහෙම අහිතක් ඇතුව නෙමෙයි, වරද්දලා හිතන්නත් එපා. කරුණාවෙන් අපි කියන්නේ ඔය
එක්තරා කාලෙකදී ඉහලින් ආපු වචනයක් ගෙදරින් ඉන්න දරුවන් මේ අම්මට අම්මා කියන්නේ නැතුව අම්මී තාත්ති කෙනෙක්. ඇත්තෙන්ම පින්නතුනි මොනම භාෂාවකවත් බැලුවාම ওই වචන දෙක නැහැ. සිංහලවත්, පාලි, සංස්කෘත, හින්දි, වංග මොනම භාෂාවකවත් ඕම වචන දෙකක් නැහැ. අර අම්මා කියන එක අම්මී කරගත්තේ මං හිතන්නේ කාලයක් තිබුණා මේ සිංහල ඇත්තොත් බෞද්ධ ඇත්තොත් මමී කියන්න පුරුදුලා තිබුණා. ඉතින් ඊට පස්සේ ඒක නෂ්ඨාවශේෂයක් ඉතුරු කරගෙන මමී කියන්න තියෙන අම්මී කියන්න පටන් ගත්තා. අන්න එහෙමයි ඕක ඇවිත් තිබෙන්නේ. කල්පනා කරලා බලනකොට ඔය තව කවුරුවත් කියන නිසා ඉහළ සමාජයේ කවුරුවත් කියනකොට ඔන්නේ ඒක අනුගමනය කරන්න ගිහිල්ලා ඔය හොඳ ලස්සන අම්මා කියන වචනේ තාත්තා කියන එක අම්මී තාත්ති කියලා. අනේ මමී කියන එක නම් කොහොමවත් වටින්නේ නැහැ. මොකද මමී කියන්නේ අවුරුදු දහස් ගණන් දේත් දාලා පරිස්සම් කරලා තියෙන මල මිනිවලට. ඒ කයිරෝ නගරේ මම දැක්කා අවුරුදු 7000-8000 තරම් පරණ මල කඳක්. ඌවට කියන මමී කියලා. ඉතින් එච්චරවඳ අම්මා කෙනෙකුට මමී කියන්න පුළුවන්නේ. ඒ වගේම ඉතින් ඔය අම්මී තාත්තී අක්කි ඒ වචන භාෂාවේ නැති වචන. මේ අපි කියවෙම කරුණායි නැතුව මේ දෝෂාරෝපණයක් කරන එක නෙවෙයි. ඒ නිසා අපි කෙරේ අමනාපයක් ඇති කරන්න එපා. කල්පනාවට භාජන කරන්න. තව එකක්. මේ සමාජයේ බොහොම ලේසියට සංඥා වාන්තයට සාදු කියන්න පුරුදු වෙලා. මේක දැන් දිගට යනවා. ඔය සාදුලා ඉන්නේ පින්නතුනේ ඉන්දියාවේ අලු ගාගත්තු අමුතු විදිහේ බොහොම කිලුක ජාතියක් ඉන්නවා මේ සාදුලා. හැමෝම සාදු කියන්නේ පාන්. ඒක නිසා වෙන්න පුළුවන් නමුත් වැරදි දෙයක් පාවිච්චි කරන එක හරි නෑ ලේසි උනත් පහසු උනත් ඒ නිසා පුළුවන් තරමකින් මේ වයින් අපි ඈත් වෙන්න ඕන මේ දෝෂාරෝපණයක් කරනවා නෙවෙයි පින්නතුනි මේ ගැන අපි කල්පනා කරන්න ඕන අනිත් එක දරුවන් හදන දෙමව්පියන් දරුවන් කවදාවත් පහත් කරලා කතා කරන්න ආමන් කරලා ඒ හිතන්න හොඳ නෑ දැන් පවුලක ඉන්න දරුවා අරන් බැලුවහම සමහර දරුවන් බොහොම දක්ෂයි බොහොම කඩිසරයි බොහොම ප්‍රියමනාපයි ඉගෙන ගන්න සමර්ථයි එතකොට ඒ දරුවන් අතර එතන ඉගෙන ගන්න දක්ෂ නැති දරුවෙක් ඉන්න පුළුවන් ඒ දරුවාට එහෙම පහත් කරලා අවමන් කරලා කතා කරන එක හරි නෑ සමහර පින්නතුන් කල්පනා කරන්න නැතුව කරන වැරද්දක් තමයි ගෙදරට පිරිසක් කවුරු හරි අමුත්තන් ආවම දරුවෝ ගැන කතා කරන ගමන් අර දක්ෂ නැති දරුවා අරගෙන මෙයාට ඉගෙන ගන්න බෑ මහා මෝඩයා වුණ ඔය විදිහට කතා කරනවා බොහෝම නරක දෙයක් අර දරුවාට ඇති වෙන හැඟීම මොකද්ද පින්නතුනි මහා හීන මානයක් ඇති වෙන්නේ ඕකේ හිත ඇතුලේ ලොකු ඝට්ටනයක් ඇති වෙනවා කවදාවත් එහෙම කරන්න හොඳ නෑ ඒ දරුවන් ගැන හොඳ කතා කරනවා මිසක් නරකක් කතා කරන්න හොඳ නෑ අමුත්තන් එක්ක ඒ වගේම මේ අමුත්ත නෙවෙයි තමන්ගෙම දරුවන් ඉදිරියේ වුණත් අර දුර්වල එක්කෙනාගේ අදක්ෂ එක්කෙනාගේ අඩුපාඩුකම් කියලා කතා කරන්න හොඳ නෑ අනිත් දරුවෝ ඉදිරියවත් එතකොට එයාට ලොකු ඇති වෙනවා ලැජ්ජාවක් හිත ඇතුලේ ලොකු මේ දුකක් ඇති වෙනවා ඒ නිසා ඒ දරුවට කරන්න ඕන තනියම අරගෙන කතා කරන්න ඕන බොහොම ආදරෙන් අන්න අයියා අක්කා මල්ලි නංගි ඉගෙන ගන්නවා දැක්සයි ඔයත් මහන්සි ගන්න ඕන කියලා ආදරෙන් කතා කරලා හදන්න ඕන මේ බොහොම මානසික කාරණා පිළිබඳව ඔය පොඩි කාලේ දරුවන්ට සෑහෙන ප්‍රමාණයට ආදරය ප්‍රේමය නොලැබි ගියාමත් ලොකු වුණාම බොහොම දරුණු දේ කරනවා ඒ මනෝවිද්‍යාඥයන් හොයලා තියෙන කාරණයක් තමයි ඒකම නිසාමනේ මේක එක හේතුවක් මොකක්ද ලොකු වුණාම නොයෙක් විදිහ අසහන ඇති වෙනවා මේ ලෝක සමාජයත් එක්ක ඝට්ටනිය ඇති කර ගන්නවා වෛරයක් කර ගන්නවා පිළිගැනීම ඇති වෙනවා ඕවට එක හේතුවක් හැටියට පේන්න තියෙන්නේ සෑහෙන්න දෙමව්පියන්ගෙන් පුංචි කාලේ ලැබිලා නැ ආදරයේ ප්‍රේමයේ ලැබිලා නැ ඒ වගේම නොයෙක් පාඩන පීඩන වලට නොයෙක් ගර්ජන තර්ජන වලට දඬුවම් වලට නිතරම භාජන වෙච්ච දරුවා ලොකු වුණාට පස්සේ කොහෙන් හරි පලි ගන්නවා කොහෙන් හරි පලි ගන්නවා තව විශ්වවිද්‍යාලයක බොහොම දේශනාවක් කළා මහත්මිය කිව්වා ඒ දේශනාව අවසානයේදී එක තරුණියක් නැගිටලා කිව්වා මහත්මිය කියාපු ඔක්කොම හොඳයි මොන්නේ කිහිල් මල් අහිංසා විතරක් පැත්තකින් දාන්න කියලා ඔය අහිංසා කතාව ඉතින් ඒ මහත්මිය අමනාපුනෙත් නෑ උගත් කෙනෙක් නේ පස්සේ ඉඳන් සොයලා බැලුවා අර තරුණයාගේ පසුබිම කොහෙන් ආපු කෙනෙක් පවුලේ කොහොම කෙනෙක්ද මොන විදිය පසුබිමද තියෙන්නේ කියලා බලනකොට එයාගේ පසුබිම දුර්වලයි. කොහොම නොයේ තාඩන පීඩන වලට භාජන වෙච්ච
සමාජයෙන් බොහොම හිරිහැර වින්ද තරුණිය. ඔන්න එයා දන්නේම නැතුව අන්න පලිගන්නවා. ඒ පලිගන්න ක්‍රමේ කොහෙන් හරි කෑ ගහනවා විරුද්ධව කතා කරනවා. අහිංසාව තමයි මෙයාගේ ඇතුලේ මෙයාවෙන්නේ. ඔය අහිංසාවල් නිසා තමයි කියලා මේ ඇත්තයි ගැටේ තියෙනවා. ඒ නිසා ඔය මානසික ලෙඩ ඇති වෙනවා. මානසික ලෙඩු සමහර විට. ඒවට පින්නතුනි දෙහෙත් කරන්න ඕනේ. දැන් තිබෙනවා ඔය මේ සමහර ඇත්තන් ඉන්නවා නොඑක් විදිහේ ධර්ම දේ කරන ඔය මානසික ලෙඩු. දැන් අපි හොඳට ඉගෙනගෙන සෑහෙන බුද්ධියක් ඇතුව මේ යන්නේ තවත් වැඩි දුර ඉගෙනීමක් ලබා ගැනීමට විශ්වවිද්‍යාල උසස් විද්‍යාලවලට එහෙම ඇතුළු වෙන්නේ. එහෙම ඇතුළු වෙන අය ඔය හොඳට දැනීමක් බුද්ධියක් ගණිතඥානයක් විද්‍යාඥානයක් තරමකට ලබාගෙන තව වැඩිපුර දියුණුවෙන්ට ආපු ඇත්තන්ගේ ඇවතුම් පැවතුම් කරන වැඩ බොහොම අමානුෂික අකාරුණික දේවල් පේනවා. ඔන්න ඕවයිදී හේතුවක් තමයි අර ඇත්තන්ලගේ ඇතිවෙනවා මේ අලිගැනීමේ හැඟීම. එයා මානසික ලෙඩෙක්. දැන් මනෝවිද්‍යාවේ වචනයක් තිබෙනවා සාඩිසම් කියලා. ඔක තුන් විදිහට ශබ්ද කරනවා. සාඩිසම් කියනවා, සේඩිසම් කියනවා, සැඩිසම් කියනවා. දැන් ඔන්න ඕක සිංහලට ඇවිත් තියෙනවා. ඒ සිංහලෙන් ওই වචනේ කියන්නේ සාඩිසමය. ඒක තියෙනවා ඒ පාරිභාෂික වචන මුත්‍රේ කුද්ධාප පොත් තියෙනවා. ඒ පාරිභාෂික වචන අරගෙන මනෝවිද්‍යාව පිළිබඳවත් අන්න ඒ වචනේ එහෙමම සිංහලට අරන් තියෙනවා සාඩිසමය. කියන්නේ අනුන්ට දුක් දීලා ඒ ඇතු වේ විඳ විඳිනකොට දුක විඳිනකොට තමයි සතුට වෙනවා. අන්න බලන්න ඕකට කියන්න පුළුවන් පරපීඩාකාමුකත්වය. අනුන් පීඩාවේ වැටලා ඉන්නකොට, අනුන් දුකේ වැටලා ඉන්නකොට සන්තෝෂ වෙනවා. අන්න ඕකයි ඔය සැඩිසම් සාඩිසම් කියන්නේ. නැත්නම් ඔය දැන් වචනේ සාඩිසමේ කියන්නේ අනුන්ට දුකක් දීලා, වදයක් දීලා ඒ ඇත්ත දුක් විඳිනකොට තමන්ට ඇති වෙනවා සතුටක්. තව විදිහක් මේක අනියම් කාම ආසාවක්. උන්ව බලාගෙන ගියාම පින්නතුනේ මේ මිනිස්යාට අනුකම්පා කරන්න ඕන. එහෙම මිනිස්යන් ඔය දැනීමකුත් ලබාගෙන අර විදිහේ අකරුණාවන්ත අමානුෂික දේ කරන්නේ එයා මානසික ලෙඩෙක් තරමක. ඒ නිසා මනෝවෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් අරන් දෙන්න හයාව හරිගස්සන්න ඕන. ඉතින් නැතුව නිකන් ඉබේ ඕවා සිද්ධ වෙනව නෙවෙයි. ඕවා පසුබිම් අරන් බැලුවාම විශාල මාතෘකාවක් පින්නතුනේ. අන්න එහෙම නිසා අර දරුවන් සම්බන්ධව මම අර මුලින් කියපු කාරණා ටික හිතට ගත යුතුයි. හැමෝටම එක හා සමාන ඥානයක් දැනීමක් ඇති වෙන්නේ නැහැ. බුද්ධ ආගමේ හැටියට උත්පත්තියෙන් ඒ කර්මානුකූලව ඒ චරිතවලට ලැබෙන ජන්ම ප්‍රඥාව. ජන්මයෙන්ම අපි කියන එකතරා නුවණක් තිබෙනවා. මොකද අපි කර්ම ශක්තිය එක්ක සම්බන්ධයි ඒක. අන්න එහෙම නිසා අර දරුවන් සම්බන්ධව ඇවතුම් පැවතුම් ඒ විදිහට බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. විතරම අර කල්පනාකාරීව කරන්න ඕන දෙයක්. මොකද මේ ඒ බුද්ධිය කියන එක ඉගැන්වීම ආදිය කරනකොට තවත් එකක් තියෙන්නේ. ඒ ළමයාගේ හදවතටත් කැම දෙන්න ඕන. අපිට තිබෙනානේ පින්නතුනි දෙකක් මොළයයි හදවතයි. ඉතින් බුද්ධිය බොහොම වර්ධනය කරන්න පුළුවන්. මේ මොළයේ තියෙන ශෛලවල ප්‍රමාණය මෙච්චරයි කියලා නෑ. ඕනතරම් ඒ ශෛල වැඩෙනවා ඉගෙන ගන්නකොට, මේ විෂය ඉගෙන ගන්නකොට බුද්ධි වර්ධනය වෙනවා. ඇයි අපි මේ මනුෂ්‍යයන් එක ස්කන්ධයක් නෙවෙයි පංචස්කන්ධයක්. රූපේ විතරයි එක ස්කන්ධයක්. අනිත් හතරම හිතයි හිතවිලි. ඒ නිසා වැඩි යකින් තිබෙන මානසික පැත්තට, ආධ්‍යාත්මික පැත්ත. ඒ නිසා අර හදවතට ඒ සිතට පින්නතනි ඕන කරනවා කෑම. ධර්මයක් උවමනා කරනවා. ඒ බුද්ධිය එක්ක ඒ ධර්මයක් එකට යන්ත ඕනේ. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ හොඳ හිත ඇති මෝඩයා. මිනිහා බොහොම හොඳයි මෝඩයා. ඒක බුදුහාමුදුරුවෝ වර්ණනා කරන්නේ නැහැ. ඒ වගේම බුදුහාමුදුරුවන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ ගල් හදවතක් වෙන උගත. මුලේ බොහොම දියුණුයි බුද්ධිමතේ ගල වගේ හදවත. හදවත ගලක්. එහෙම නෙවෙයි උන්වහන්සේට උවමනා කරන්නේ. හදවතක් මුලක් හොඳ හදවතක් ඇති බුද්ධිමත් වෙන්න ඕන. එතකොට හදවතයි මොළයයි දෙකම දියුණු කිරීම තමයි නියම අධ්‍යාපනය කියලා කියන්නේ. අධ්‍යාපනයේ ලොකු දෙයක් ඒ අධ්‍යාපනයේ පරමාර්ථය ඕක වෙන්න ඕන. මිනිස්යාගේ මොළයයි හදවතයි දෙකම දියුණු කරන්න ඕන. ඒ නිසා දෙමව්පියන් දරුවන්ට ඉගෙනීමක් ලබා දෙනකොට ඒ ළමයාට ධර්මයක් දෙන්න ඕන. හොඳ නරක
ශිෂ්ට අශිෂ්ටකම් ඒ විදිහේ ಗುಣධර්ම ඒ ළමයාට කියා දීලා හදන්න ඕන. ඉතින් අන්න එහෙම ඔය දෙමව්පියන්ගේ දරුවන්ගේ සම්බන්ධේ අරන් බැලුවහම ওই විදිහට මහා ලොකු සම්බන්ධයක් නා ලොකු බැම්මක් තිබෙනවා. දෙමව්පියන්ගේ ජීවිතයේ කොටසක් දරුවෝ කියන්නේ පිටතේ. ඒ වගේම දරුවන් විහිං මේ මගේ අම්මා මේ මගේ තාත්තා මට ඔක්කොම පෙන්වන්නේ මේ දෙමව්පියෝ නිවද කියලා ඒ දෙමව්පියන් කෙරේ අප්‍රමාණ ආදරේ සැලකිල්ල තබා ගන්නට ඕන. අනුපාඩු ටිකක් තිබුණත් ඒව අමතක කරන්න ඕන. දැන් පින්නතුනි අනිත් කාරණය අර භාර්යාවන්ට දරුවන්ට සලකන්නේ කියපු කාරණේ ගත්තහම මේ සමාජයේ පොඩි සමාගම තමයි අවුල. ගෙදර තමයි ප්‍රධාන වශයෙන් මුල් සමාගම ඇතිවෙන්නේ. එතන තමයි සමාජයේ පදනම වැටෙන තැන. සමාජය කියන එක විශාල එකක්. ඒ සමාජයේ පදනම පටන් ගන්න තැන තමයි ගෙදර. දැන් බලන්න ගෙදරක් අරගෙන එතන පොඩි සමාගමක් ඒ පවුල. ওই සමාගමේ තාත්තා තමයි සභාපති. අම්මා තමයි ලේකිකාව. සමහර පවුල්වල ඒ අම්මා තමයි භාණ්ඩාගාරික වෙන්නේ. ඒ වගේම ඔය පවුලේ දරුවෝ ඒ දරුව තමයි සමාජික සමාජිකාව. ඔන්න පොඩි සමාජය හැදුනා මෙතන පොඩි සමාගමක්. දැන් බලන්න පටන් ගන්න තැන. ඉතින් පින්නතුනි අර සභාපති වගේ ඉන්න පියාගේ යුතුයකම කෙරෙන්නේ නැත්නම් ඔය සමාගම ගෙනියන්න අමාරුයි. හොඳයි ඒ පියා තමගේ යුතුයකම් ටික කරනවා. අර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සිගාලෝවාද සූත්‍රයේ ස්වාමි පුරුෂයාගේ යුතුයකම් පහක්, දෙමව්පියන් යුතුයකම් පහක්. අන්න බලන්න සමාජයට වමනා කරන ඒ යුතුයකම් උන්වහන්සේ 61ක් විදිල යන්න දීලා තියෙන සිගාලෝවාද සූත්‍රයේ. ඔන්න සමාජවාදී මුල පුරන තැන බුදුරජාණන් වහන්සේ. ඒ වගේම පින්නතුනි ඒ අවුල නැමැති සමාගමේ මව ලේකිකාව තමන්ගේ යුතුයකම් කරන්නේ නැත්නම් ඔය සමාගම ගෙනියන්න අමාරුයි. හොඳයි අම්මා තාත්තා දෙන්නම එකතු වෙලා තමාගේ යුතුයකම් කරන අමාරුවෙන් නමුත් අර දරුවන් කෙරෙහි ලොකු ලෙන්ගතුකමක් ආදරයක් ඇතුව ඔන්න පින්නතුනි අර දරුව හරස්ව හිටිනවා. අන්න එතකොටත් මේ පවුල ගෙනියන්න බෑ. දැන් බොහෝ විට ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා අනේ හැඳුනේ මේ දරුව මෙහිමයි හරමයි ඒ අත්සන් කරන දේවල් කියන ලොකු මිනිස්සු වෙලා දරුව අවුරුදු 16 18 18 අනේකයි මා මුලින් කිව්වේ මුල ඉඳලා පොඩි කාලේ ඉඳලාම උන් පරිස්සමෙන් ඒ දරුවන්ට අනුශාසනා කරන්න ඕන. ලොකු වුණාට පස්සේ නෙවෙයි පොඩි කාලේ සුරතල් කරලා ඉල්ලන ඉල්ලන එක දීලා ඕන විදියට හැසිරෙන්න ඇරලා ඔන්න ලොකු වුණාම එනවා. මෙහෙම වෙනවා හරම වෙනවා කියලා. ඒක අර මුලින් කියපු කාරණා ටික පින්නදුන් හිතට ගන්න ඕනේ. ඔන්න එතකොට මේ සමාජයේ මුල පුරන්නේ ඒ පොඩි සමාගමෙන් අවුලෙන්. එතන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හොඳට යුතුයකම් කරනවා නම් දරුවෝ මේ මගේ අම්මා තාත්තා කියලා සහයෝගය දීගෙන ලැබෙන විදිහට දුක සැප බෙදාගෙන ඉන්න ඒ පවුල බොහොම මහ පොළොව උඩ තිබෙන දිව්‍ය ලෝකයක් වගේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනානේ සමහර ගිවල් ඒ තැන්වල දිව්‍ය ලෝකයක් වගේ සමහර තැන්වල අපායක් වගේ කියලා. එහෙම දැන් බලන්න පියෙක් ගත්තොත් ඒ පියා දැන් අද සමාජයේ තියෙන ලොකුම දෙයක් මේ බීමට ඇබ්බැහි වෙලා බීලා බීලා ගෙදර එනකොට පින්නොත් මේ මිනිස්සුන්ට සිහිය කල්පනා මුකුත් නැහැ. හරිම වදයක්, ඉසරදයක්, කරදරයක්, පීඩාවක්. අර භාර්යාවට අර අම්මට අර දරුවෝ බය වෙලා නොයෙක් විදිහේ කරදරවලට මුහුණ පාන එතන අපායක්. අර ගෙදර මූලිකයා සභාපති අර විදිහට එනවනම් දැන් අපි ඔය ගම්බද පාසල් වලට ගියාම එහෙම පින්නතුනි අහනවා ඒ ළමයින්ගෙන් ওই ළමයි බොහොම අහිංසකයි. කෝ බලන්න ගෙදර තාත්තලා ලොකු අයියලා එහෙම මේ බොන අය ඉන්නවාද කියලා. බොහෝ දෙනෙක් ළමයි අත උස්සනවා 175ක් විතර. බොහොම අහිංසකයි. ඉතින් අහනවා මොනවද බොන්නේ? රා, අසිප්පු, අරක්කු කියලා. සමායිට පින්නොත්නේ ඔහොම කතා කරනකොට අනිත් පැත්තෙන් ඉන්න අපේ ගුරු මහතුරු ටික යන්නේනවා එහාට මෙහාට වෙනවා. ඒකේ තීරම උන්නහැලත් බොනවා. අද පින්නොත්නේ මේ ගුරු ප්‍රතිචේදලා ඉන්න බොහෝ ගුරු මහතුරු අනේ අමනාප වෙන්න එපා මේක සත්‍යයෙන් සත්‍යයක්. බොහොම බොනවා. සමහර කෙනෙක් බොහොම ඩිංගක් බොනවා. සමහරු පින්නොත්නේ ඒ බොන එක බොහොම බොනවා ඒන් අන්තිම කරදරේ වැටෙනවා. තමනුත් තමන්ගේ හිතවත් අයත් තමන් ආශ්‍රය කරන තමන්ගේ ළඟ වෙන භාර්යාව දරුවෝ ඔක්කොම මහා කරදරයක වැටෙනවා. ඒ නිසා
මේ බීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒතං අපුඤ්ඤායතනං විවජ්ජේ මේ පව් උනන උල්පත අපුඤ්ඤායතනං පව් උනන උල්පත සම්පූර්ණේ ඉවත් කරන්නේ මේක ලොකු ප්‍රශ්නයක් දැන් බටහිර රටවල් නත් මේක නැත්තේ නෑ බොහොම තියෙනවා දැන් ඒ ඇත්තන්ටත් මේකේ ආදීනව පෙනීගෙන ගිහින් ටික ටික නමුත් අඩු වේගෙන යනවා ඒ නිසා පින්නතුනි බලන්ට කොයිතරම් වියදමක් වෙනවද දැන් මේ රටේ මිනිස්සුන් දුප්පත් කියනවා අපේ රටේ දුප්පත්කම තියෙන එක ඇත්ත දුප්පත් කියනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ දුප්පත් කියන ඇත්තගේ අතේ බෝතලේ හැන්ද වෙනකොට ඉතින් සෑහෙන මුදලක් යනවනේ ඒකට මාසෙකට කොච්චර යනවද කොහෙන්ද මුදල් හොයාගන්නේ සමහර කෙනෙක් ධාමනික දේ කරනවා සමහර කෙනෙක් කොල්ල කනවා සමහර කෙනෙක් හොරකම් කරනවා නොඑක් දේ කරනවා මොනවද හැඳ වෙනකොට අර බෝතලේ ගන්න සල්ලි නැහැ ඉතින් බලන්න තමන්ම ගිහින් විහිින් නේද අමාරිය වැටෙන්නේ ඔය බීමේ කියන එක පින්නතුනේ මේ ශරීරයට අවශ්‍ය දෙයක් නොවේ ඒක හොඳටම තේනවා පළමුවෙන්ම බොන එක්කෙනා මොකද කරා මොකද වෙන්නේ ඇත්තට එක පාරටම ආයෙක වමාර කරපමනවමනේ කරනවා ඒකෙන් පේන්නේ මේ ඇතුළට දාපු හැටි ඇතුළේ ඉන්න අවයව කියන අනේ අම්මේ උඹ අපට ඕන්නේ ආපාරෙන්න ඵලයක් කියලා ආපසු යවනවා ඉතින් ඔන්න ආයෙ මෙයා මේක ඔබනවා ආයෙසරයක් පිට කරනවා හොඳ කාරණයක් පින්නතුනේ ඇතුළේ අවයව වලට මේක විසක් වුවමනා නැ යන්ටි කියලා ඉතින් ආයි ඕකෙටින් පුරුදු නම් ඔන්න අනිත් පාර වෙන්නේ මොකද්ද මේක නැති වුණාම වෙනම ලෙඩක් දෙවුලනවා වැඩ කරගන්න බෑ සමහර කෙනෙක් කියනවා පෑනෙන් ලියන්න බෑ හොඳට ලේඛකයෙක් වෙන්න බෑ මේ අඩිය නැත්නම් මේක විදිය ගන්නන්න බෑ මේක දේවල් මේ ඔක්කොම පින්නතනේ අපි විහිින් දාගත්තු ලෙඩ කියනවා හැබැයි ඒකට ඇබ්බැහි වුණාට පස්සේ ඇත්ත තමයි ඒක නැතුව මුකුත් කරන්න බෑ අර ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තිබෙන බොහොම ලක්ෂණ කියමනක් ඒ ඉංග්‍රීසි භාෂාවේන වාක්‍ය සිංහලට දැම්ම මෙහෙමයි ඉස්සෙල්ලා මිනිහ අඩියක් ගන්නවා ඊළඟට අඩියක් ගන්නවා ඊට පස්සේ අඩිය මිනිහව ගන්නවා කියලා ඔය ඉංග්‍රීසි කතාවේ තේරුම ඕකයි ඉස්සෙල්ලා ගන්නවා පොඩි අඩියක් ඊට පස්සේ තව එකක් ඕන කරනවා අඩියක් ගන්නවා අන්තිමේදී අඩිය මිනිහව ගන්නවා ඒ කියන්නේ ඒ මිනිහ යට වෙනවා අර අඩියට ඉතින් මිනිහ පිස්සෙක් වගේ වෙනවා මිනිහ නිකම්ම එහෙම තිරසෙනේකට තියෙ පහක් කරනවා මේ කරුණිතේ කියන්නේ පින්නතුනේ මේ අද අපේ සමාජයට වේගෙන යන මේ භයානක දේ ඒ නිසා ටික ටික අඩු කරන්න මේ බීමට ඇබ්බැහි වුණ කෙනෙක් දුව පානට ඇබ්බැහි වුණ කෙනෙක් බොහොම අමාරුයි මේකෙන් ඈත් වෙන්න මේ පුරුද්දෙන් ඈත් වෙන්න නමුත් පින්නේ ඩිංග කරත් පුළුවන් වේ එක පාරටම බෑ ටික ටික අඩු කරන් ගිහිල්ලා මේකෙන් මිදෙන්න පුළුවන් නම් කොයිතරම් ආශිර්වාදයක්ද පින්නතුනි අර පවුල නැමැති සමාජෙමට කොයිතරම් ශාන්තියක්ද පින්නතුනි ඒ නිසා මේ පටන් ගන්න තැන සමාජයේ ඔය පදනම දාන තැන තමයි පවුල එතන ඒ පවුල එහෙම ඒ යුතුයකම් කරනවා නම් අයිත්‍යෙන් හක් වෙනවා නම් ඒ සමාජයේ එතන ශාන්තියක් තියෙනවා එතන හරියට දෙව්ලෝ වගේ ඔය පවුල් කීපයක් එකතු වුණාම තමයි ගමක් හැදෙන්නේ තව පොඩි සමාගමක් ගම් කීපයක් එකතු වුණාම පළාතක් වෙනවා තව ලොකු සමාගමක් පළාත් කීපයක් එකතු වුණාම රටක් වෙනවා තව ලොකු සමාගමක් රටවල් කීපයක් එකතු වුණාම ලෝකයක් වෙනවා දැන් බලන්න අපි එක එක්කෙනා පවුල නැමැති සමාගමෙත් ගම නැමැති සමාගමෙත් පළාත නැමැති සමාගමෙත් රට නැමැති සමාගමෙත් ලෝකීය නැමැති සමාගමෙත් සමාජික සමාජිකාව. දැන් ලෝකී කියන්නේ සමාජය කියන්නේ පින්නොතිනේ මේ අපිමයි අපි එක එක්කෙනා අරගත්තාම එතන සමාගමක් තිබෙනවා. ඒ ඔක්කොම අපි එකතු වුණාමයි මේ ලෝකී කියලා කියන්නේ. එහෙම නිසා අර බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේදී යුතුකම් 61ක් පෙන්වුවේ සමාජයේ ඉන්න හැමෝම එකතු කරලා අරගෙන හැමෝම යුතුයකම් කරන්න ඕනේ කියලා. ඔය ඔක්කොම අවුල් හැදෙන්නේ පුංචි පවුල නැමැති සමාගමේ ඉඳලා ගිහින් ලෝක යුද්ධයක් අරන් බැලුවාමත් පින්නතිනි මොකද මෙහෙම වෙන්නේ කියලා පරීක්ෂාවෙන් විමසලා බැලුවාම පේනවා එතන අයුත්ත කෙරෙනවා යුතුයකම කරන්නේ. බොහෝ විට අයුත්ත කෙරෙනවා. අයුතු කෙරෙනකොට තමයි යුද්ධ පවා ඇති වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට ඉස්සර ඔයාව මේ යුතුයකම් 61ක් පෙන්වුවා. දෙමව්පියන්ගේ යුතුයකම්, දරුවන්ගේ යුතුයකම්, භාර්යාවරුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ යුතුයකම්, ගුරු ගෝලයන්ගේ යුතුයකම්
මිත්‍රයන්ගේ යුතුකම්, ගිහි පැවිදි ඇත්තන්ගේ යුතුකම්, පාලකයන්ගේ පාලිතයන්ගේ රාෂ්ට්‍රපාලකයන්ගේ යුතුකම්, එහෙම උන්වහන්සේ කියා දුන්නේ මේ සමාජයේ ගෙනියන්න පුළුවන් වන්නේ හොඳින් මිනිස්සු කවුරු කවුරුත් තමන් යුතුකම් කරනවා නම් අයුක්ත කරන්නේ නැත්නම් එතන දිව්‍ය ලෝකයක්. යුතුකමයි කියලා කියන්නේ පින්නතුනි බැඳිලම තියෙන ක්‍රියාව. යුක්ත කර්ම. යුක්ත කියන්නේ බැඳිලා. කර්ම කියන්නේ ක්‍රියාව. යුක්ත කර්ම යුතුකම. එතකොට මට මේ නිසා බෑ මට අර නිසා බෑ කියලා කර අරින්න නැතුව තමන් යුතුකම තමන් කරන්න ඕන. ඉතින් සමාජයේ ජීවත් වෙන්න අපි මිනිස්යන් හැටියට ඒ වැඩ කරන්න ඕන. එතකොටයි සමාජයක් ගෙනියන්න පුළුවන් වෙන්නේ. පිනතුන් අහලා තියෙනවද කූඹින් ගැන පොත් කියලා තියෙනවා. වේයන් ගැන පොත් කියලා තියෙනවා. ඒ කූඹින් වේයන් ඔවුන්ගේ සමාජයේ ඔවුන්ගේ ජීවිත ගෙනියන විදිය ඔක්කොම සොයලා තියෙනවා මිනිස්යන්. පරිශන කරලා පොත් කියලා තියෙනවා. බොහොම සාධාරණ විදියට ඒ බොහොම ක්‍රමානුකූලව කියනවා ඒ සත්තුන්ගේ වැඩ පිළිවෙල ගෙනියන්නේ. බලන්න සත්තු පවා කොහොම නමුත් ස්වභාව ධර්මයෙන් දෝ දන්නේ මේ සත්තුන් හරියට මේ විනයානුකූලව නීත්‍යානුකූලව යුතුකමේ හැටියට වැඩ කරන හැටි පෙන්ලා තිබෙනවා. වැඩ එහෙම නොසලකා අරින්නේ මිනිස්යන්ු අපි පින්නතනි බැලුවහම ඊට වඩා මිනිස්සය කියන જાතිය මේ ලෝකේ ඔක්කොම සත්‍යයන් අතර ඉතාම උතුම් කොටස. ඒ නිසා රමේ සමාජයේ අපි යුතුයකම් කිරීමේ කියන එක ඉතාම අවශ්‍ය දෙයක්. මුළු ගෙදරින් පටන් අරන් මුළු ලෝකම පැතිරලා යන දෙයක්. දැන් පින්වත්නි මේ මංගල සූත්‍රයේ ආපු ගාථා දෙකක් අපි එක්තරා විදියකින් පින්වතුන්ට දෙන්නා දුන්නේ. දැන් ඔය මව්පියන් යුතුයකම්, ස්වාමි භාර්යාවරුන්ගේ යුතුයකම් ආදී ගැන අපි කිව්වා. දැන් අපි අරන් බලමු මේ සූත්‍රේන අන්තිම ගාථාව. පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති. උතන මේ ලෝක ධර්මී කියන්නේ ලෝකෙ ජීවත් වෙන්නවනම් ඕනම කෙනෙක්. උගතාය, නූගතාය, පෝසතාය, දුප්පතාය කිසිම බෙදයක් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් පටන් ගත්තාම සෑම දෙනා විහිින්ම මුණ පාන්නට ඕන කාරණා අටක් තමයි පින්තුනි ඔය අෂ්ටලෝක ධර්මී කියන්නේ. කියන්නේ අෂ්ටලෝක ධර්මී එනවා මේ කාරණා අටක්. ඒ කාරණා අට එන්නේ යුගල වශයෙන්. යුගල වශයෙන් කියන්නේ පින්නතුනි අට හතර 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 එන්නේ. ලාභ අලාභ එක යුගලයක් එක جوړුවක්. ලාභ අලාභ කීර්ති අපකීර්ති නිന്ദා ප්‍රශංසා දුක සැප. ඔක රෝදේ කැරකෙන්නා වගේ. ඒක පාර්තම අටම ඇවිල්ලා හැපෙනවා නෙමෙයි. එනේ දැන් ලාභයක් කොයි මොහොතේ අලාභයක් කියන්න බෑ. දැන් නිന്ദාව ප්‍රශංසාව කොහොම මේක පෙරලි පෙරලි යනවායි රත රෝදේ වගේ. අන්නේ එතකොට මේ ලෝකේ ජීවත් වෙන්න අපි ඒ අටටත් මුණ පාන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ සමහර කෙනෙකුට මේ අෂ්ටලෝක ධර්මයේ අඳුරු පැත්ත එනකොට අලාභය, නිന്ദාව, අපකීර්තිය, දුක එනකොට ඊවස දරා ගන්න බැරුව සමහර විට දරුණු දෙයක් කරනවා. සමහර විට සිය පණහානි කරගන්න ඒ වගේ දේ කරනවා. ඒ වගේම තව කෙනෙක් මේකේ තිබෙන මේ සොඳුරු පැත්ත ලාභ ප්‍රශංසා කීර්ති සැප එන විට නේද මොම ආඩම්බර වෙනවා මාන්නයක් ඇති කර ගන්නවා. ඔය දෙකින්ම වැඩක් නැහැ පින්නතුනි. අන්නේ ඒ වෙලාවේදී අපට උවමනා කරනවා උපේක්ෂාව මැදහත් බව. ඒ නිසා මේ මංගල සූත්‍රයේ අවසානටම ගේන අෂ්ටලෝක ධර්මයට අපි හැමෝම මූණ පාන්නට ඕන. ඒකට අපිට ධර්මයක් ඕන කරනවා ඒවට මූණ පෑමට. ඒ හැමතිස්සෙම අපට අලාභ නෙවෙයි එන්නේ දුක නෙවෙයි ඒ වෙලාවට හිතන්න ඕන මට විතරක් නෙවෙයිනේ මේ ලෝකේ කොච්චර දිනකට මෙහෙම වෙනවද ඊළඟ මොහොතේ මට මේකෙන් සැපක් එන්න පුළුවන් මෙහෙම වලාකුලක් ආවොත් ඒ ගිලායි ආලෝකයක් එන්න පුළුවනි අන්න එහෙම අපි කල්පනා කරන්න ඕන අෂ්ටලෝක ධර්මයේදී එය ඇවිල්ලා හැපුණත් ඉරස දරා ගැනීමට නමුත් මේ ගාථායෙන් පෙන්වන්නේ හැදුවේ රහතන් වහන්සේ කෙනෙක් බුදු කෙනෙක් නම් මේ වගේ කම්පා වෙන්නේ නැහැ සිත කම්පා කරගන්නේ නැහැ නමුත් අනිත් අයට රහතන් නුනත් පුළුවනි පින්නතුනි අර ධර්මයේ තීරුම් අරන් ලෝක ස්වභාවයේ තීරුම් අරගෙන පුළුවනි අර අෂ්ටලෝක ධර්මයේ තරමක්වත් මුණ පාන්න ඒ සඳහා අපි උත්සාහයක් දරන්නට ඕනේ දැන් අපේ කාලය ගෙවිගෙන යන නිසා මේ ධර්ම දේශනාව අවසන් කරනවා
චිත්තාවතාච අම්හිහි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සෑම දිනාතම උතුම් නිවන් සුව ධර්මාවබෝධයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්ත. ඒ අවසන් වූ ධර්මානුශාසනාව පැවැත්වූයේ බම්බලපිටියේ වජිරාරාම විහාරවාසී පූජ්‍ය පියදස්සී ස්වාමීන් වහන්සේයි.